නිසංග ඔබට සතුට විය හැකි මට්ටමක ඔබගේ ගායන තිබුණා කියලා විශ්වාස කරනවද? මම හිතනවා ගීතයට හොඳ සාධාරණත්වයක් ඉෂ්ට කළා කියලා. නමුත් මට දැනෙනවා මට ඒක උඩින් ගායනා කරන්න බැරි වුණා කියලා. සා මා දකින ඔබ යම් කිසි බියකින් පසු වෙනවා කියලා මම හිතනවා. එහෙනම් මම වැරදි. රුවන් විලසේකර මහත්මයා. ඔව් දරංජි ඇත්තටම මම මුලින් සඳහන් කරා මම හොඳ තරඟකරුවෙක් කියලා. ඒක දෙවෙනි ගීතයේ ඔහු ගායනා කිරීමේදී ඔහු ඒක මනාව ඔප්පු කරා. රූපවාහිනී සංස්ථාව තමයි ඕගොල්ලන්ව මේ රසවින්දනයේ තත්ත්වයට ගෙන මේ තත්ත්වයට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි මේ ගීත තෝරන දින ගීත. ඔබට ආවේනික වූ අලංකාරයන් මේ ගීතයට නැවුම් රසයක් ගෙන දුන්නා. ඉතාමත් සාර්ථකයි. හදවතින්ම සුපදනම්. නිශාංක සඳහන් කරා පෙර භවය පිළිබඳ විශ්වාසයක් තියෙනවා කියලා. ඒ වගේම මමත් විශ්වාස කරනවා පෙර භවයේ ඉඳන් ඔබ කලාකරුවෙක් හැටියට විශේෂයෙන්ම ගායකයෙක් හැටියට පෙර භවයන්හිදී දේවල් එකතු කරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. මොකද ඔබට ඒ ව්‍යුත්පත්තිය තියෙනවා කියන හැඟීම තේරෙන ඔබගේ ගායනය තුළින්. ඒ වගේම ඔබ ගායනා කරනකොට මම දකින විශේෂත්වය තමයි ඔබගේ අර මම මුලින් සඳහන් කළා වගේ ටෝන් ක්වොලිටි එක පහළ ස්වර ගායනා කරත් ඉහළ ස්වර ගායනා කරත් එක හා සමාන රසයක් තියෙනවා. ඉතා පහසුවෙන් ගායනා කරන බව දැනෙනවා. ඔබට සුබ පතනවා. ස්තුතියි.
ජනනාතරගඩ මහත්ම ඔව් නිශ්ශංක ඒ ගීතයට යෑම කිව්ව සාධාරණයක් ඉෂ්ට කරා කියලා ඇත්තටම හරියටම සාධාරණයක් ඉෂ්ට කරා ඒ ගීතයටම ඔබ ඉතාම සංයමයකින් ඉතාම ඕනෑකමින් ඒ සොර අතර විහිදෙනවා ඒ කියන්නේ බොහොම පරිස්සමෙන් විහිදෙන බවක් තමයි පෙනියන්නේ මොකද කිව්වොත් මං හිතන්නේ මේ ඔබ වාදකෙක් මීට කලින් ඉතින් ඒ නෝට් වැලියුස් අඳුරනවා ඉතින් ඒකයි ඒ හරි ආකාරම ඔබ ඒ ගීතේ අඩංගු ස්වර ඒ විදිහට මේ ඒ ඒ නෝට්ස් වලට ඒ වැලියු එක දෙමින් ගායනා කරන්නේ ඉතින් ඔබ කලින් ගීතයත් මේ ගීතයත් නිවැරදිව හඳුරාගෙන ශෛලීන් දෙකක ගීත දෙකක් ඒ කියන්නේ වෙන වෙන ස්ටයිල්ස් ඒ කියන්නේ අලංකාර දෙකක ගීත දෙකක් ඉතින් හරි ආකාරම ඔබ ගායනා කරා හදවතින්ම සුබ පතන ඉදිරියට යන්න කියලා ඔබට ස්තුතියි සර් රෝහණ බිරසිංහ මහත්මයා මේ ගීතේ අපිට මුලින්ම ඇහෙන්නේ වෙනත් භාෂාවකින් එහෙම නැත්නම් හින්දි භාෂාවෙන් තමයි මේ ගීතේ මුලින්ම ඇහෙන්නේ අද ඉදිරිපත් කිරීම කොහොමද නිසංකගේ දනංජි මගේ හිත කියෙව්වා වගේ හරියට මමත් පටන් ගන්න ගියේ එතනින් තමයි මොකද 1970 මුල් දශකයේ මමත් මේ හින්දි ගීත වලට හරියටම ප්‍රිය කරපු කෙනෙක් සාතිකින චිත්‍රපටියේ මේ නෞෂාන්ගේ සංගීතයට මුකේෂ් ගායනා කරපු ගීතය මගේ ඉතාමත්ම දැඩි ලෙස හිත ඇදබැඳගත් ගීතයක්. ඉතින් මම දැන් වෙනි තරඟ හුඟක් ඒවා නරඹලා තියෙනවා සමහරවිට මිනිස්සු කරන්න තිඳලා තියෙනවා. මට කියන්නේ තනුවට මම ප්‍රිය කරන නිසා ඒ තනුවට පුංචි රිදවීමක් හරි වුණොත් ඒක මට හිත රිදෙනවා. නමුත් අද මේ නිශංක මගේ හිතරි දෙවේ නෑ. ඒ කියන්නේ තනු එයාකාරයෙන්ම ඊට පසුව අපේ ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරිරා මේක සිංගරින් ගායනා කරලා තිබුණා. මට මගේ හද බැඳිලා තිබුණ හින්දි ගීතයේ මේ නිශංකාද එයාකාරයෙන් මේ අලංකාර පුංචි පුංචි දේවල් ලස්සනට ගායනා කරා. ඉතින් නිශංක ඔබට ඔබේ හැකියාව පිළිබඳ මට හරි සතුටුයි. මම ඔබට සුබපතනවා. නිසංකර මම මුලින් කිව්වේ සම්පූර්ණයෙන්ම වැරදි. ඔබ බයෙන් නෙවෙයි ඔබගේ මානසික ඒකාග්‍රතාවය තමයි මේ යම්කිසි ආකාරයකට ඔබ ගීතයක් සඳහා යොමු කරන. ඇත්තම බයක් නම් තිබුණේ නැහැ. මේ ගීතය අර ඇත්තම අර යුග ගීතයක් නිසා තව ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි. අර සුජාතා අත්තනායක මහත්මිය ගායනා කරපු කොටස් ඒ ආකාරයෙන්ම ගායනා කරන්න උපරිම උත්සාහ කළා.